රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන තොරතුරු වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ඩයනවයි නලින්වයි බෙදාගෙන පාර්ලිමේන්තුව වාග්සටනේ අඩියක් කුස මෙට්ටය පාර්ලිමේන්තු එයි ගලේ කොටපු නැති බදු ගැන සියඹලා පිටිය කියන කතාව විදුලියේ පාඩුව ජනතාව පිට පැටවීම වැරදි විදුලියේ පාඩුවට හේතුව විවිධ ආණ්ඩුවල තීන්දුව විදුලි ඉංජිනේරුවන් කියයි ගෙයක් නැති නිසා විදුලි බිල දැනෙන්නේ නැති ජනපති රටේ දරුවන්ගේ අනාගතය කුණු කොල්ලේට විකුණන හැටි අද ටෙලිවැකියෙන් ආනයිනික කිරිපිටි මිල යලිත් ඉහළට ඉතිහාසයේ දවන්තම රන් මගඩිය අල්ලයි වටිනාකම රුපියල් කෝටි 40යි දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද පැවැත්ුණා ඊට පක්ෂව ඡන්ද 79ක් හිමි වුණා විරුද්ධව හිමි වූයේ ඡන්ද 36ක් පමණයි ඒ අනුව වැඩි ඡන්ද 43කින් දේශීය ආදායම් සංශෝධන පනත සංශෝධන සහිතව සම්මත වුණා පනත ලබන වසරේ ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මකයි. ඒ ඇතුළු අද පාර්ලිමේන්තුවේ විවාදය වෙතයි දැන් අවධානය. ඊ ඩයනා ගමගේ අමාත්‍යුමේ ඉලක්ක කරගෙන මම දැන් නලින් බණ්ඩාරගරු අමාත්‍යුමා අසභ්‍ය ප්‍රකාශයක් කරා. ඒක මේ විදි සමාජගත වෙලා ඒ වගේ මම දැක්කා දිව දික් කරලා මොකද්ද මන් දන්නේ නැහැ කුණු හරපෙකුත් කරනවා. නෑ නියෝජ කතා නැහැ තුමා මේක කතා කරන්න ඕනේ අපි ගිහිලා ගෙදර ගිහිලා කතා කරන්න ඕනේ මේක. කඩ වෙච්ච වරප්‍රසාදය මොකද්ද? මොකද්ද නලින් බණ්ඩාර කෙරුවේ? රෝහිණි කවිරත්න මන්තුතුමේ යහපත් හිතේ මං හිතුවා එතුමිය මේ කාන්තාවන් එනින් පෙනී හිටින කෙනෙක් ඇටට මේ ගැන කතා කරයි කියලා. හැබැයි එතුමිය ඉක්මනට යන්න ගියා. ඔබතුමාට කියනවා ගලි බවුසර් මේකේ හැප්පෙනවා නම් කරුණා කරලා අපිට කලින් කියන්න අයින් වෙලා ඉන්න. මොකද පැත්තක ඉන්න අපේ ඇඟේ තමයි මේ ජරාව ගෑවෙන්නේ මට හිනා යන්නේ ගලි බවුසරේ කියනකොට ඒකට ලිංග ભેදයක් නැති හින්දා කාන්තාවන්ට අගෞරව කරන වෙන ආකාරයෙන් කටයුතු කරන්න මේ පිරිමි පාර්ශවයේ නෙමේ ගෙදර ගංජා වවාගෙන ඉන්න අය තමයි කාන්තාවන්ටත් අගෞරව වෙන විදිහට කරන්න කියන එක ගෞරවණීය කාන්තාවක් මුලසෙනේ ඉන්න වෙලාවේ මම කියන්න කැමතියි හරින් ප්‍රනාන්දු මන්තිතුමා එතුමා ඊයේ දැක්කේ අර ටැංකි සුදෙක් විදිහට තමයි එතුමා කෙරුවේ අයවැය විවාදය ගැන කතා කරනව නෙමෙයි සමග ජන බලවේගය ගැන තමයි කතා කරන්නේ එතුමාට කලින් කතා කරේ ටැංකි සුද්ධි ඒ අනිත් එක්කෙනා ජූලි මාසේ 28 දවල් 11ට මේ පාර්ලිමේන්තුවට භාණ්ඩ වගයක් ඇවිල්ලා තියෙනවා. භාණ්ඩ ඇවිල්ලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ කාර්යාලයට. මේ භාණ්ඩ අතර ඇවිල්ලා තියෙනවා සුපිරි මෙට්ටයක්. ඒකේ ඝනකම අඩියකට වැඩි. ඒකේ කවුරු හරි යහන්ගත වෙනවද කියන ප්‍රශ්නේ බරපතල ප්‍රශ්නයක්. එතකොට ඒක ජනාධිපතිතුමා යහන්ගත වෙනව නැත්නම් ජනාධිපතිතුමා කාර්යබන්. ඒ නිසා මම යෝජනා කරනවා අගමැතිතුමා කවුරු හරි පත් කරන්න මන්ත්‍රීවරු කියන අපිත් එන්නම් ගිහලා බලමු. මොකද ඒක ජනාධිපතිතුමාගේ ආරක්ෂාවටත් හොඳයි. එතකොට ඔබතුමා ඔය ඇඳේ පුතියන්නේ යන්නේ නැහනේ. මන් දන්නේ එහෙම යනවද කියලා ඔච්චර උනන්දුවෙන් දකින්නේ ඕකේ හින්දාද කියලා මම කරුණා කළා මේ ඊට වඩා වැදගත් දේවල් කතා කරන්න තියෙද්දි ඇඳවල් ගැන කතා කර කර ඉන්නතු මේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න ගනු මන්තිතුමා මේ බලුත්‍රික හඳුන්වා දුන්නාට පස්සේ කවුද මේවෙන් අනවශ්‍ය පීඩනාවකට ලක් වෙන්නේ කාටද මේකෙන් ව්‍යාපාරي කරගෙන යන්න බැරි සත්‍යපතා අපි මේව කතා කරමු මම කිව්වා කාට හරි මේක ගලේ කොටපු එකක් නෙවෙයි මේව වෙනස් කරන්න අපි ලෑස්තියි මත්පැන් නිෂ්පාදන ආයතන සුරාබත් දෙපාර්තමේන්තුවට දීලා දෙන පොල්ල 208 කෝටියක් පොල් තියෙනවා මේ සුරාබදු පනත උල්ලංඝනය කරලා ගරුම ඇමතුමා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තියෙනවා එක්කෙනාට මත්පැන් බලපත්‍ර 36 40 තියෙන අය ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ මතක තියාගන්න සසර වසනාතාක්කල් නියං ආකාරයෙන් හෝ අනියං ආකාරයෙන් මත්පැන් බලපත්‍රය ලබාගෙන නැති මන්ත්‍රීවරුත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ඒක තමයි මම කිව්වේ ඒක පැහැදිලිව මම කිව්වා සම්මත කරගත් අයවැයට විරෝධය පළ කරමින් අද බත්තරමුල්ල දියත උයන මන්සන්දියේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලංකා විදුලි ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්වයි.
ආණ්ඩුව විසින් ඊයේ සම්මත කරගත් අයවැයට විරෝධය පළ කරමින් එම බදු ප්‍රතිපත්ති වහා හකුලා ගන්නා ලෙස ඉල්ලමින් අද බත්තර මුල්ල දියත උයන මංසන්ධියේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා විදුලි ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්ති සමිති කිහිපයක් එක්වයි මෙය සංවිධානය කර තිබුණේ. ඒ විදිහට වෘත්තිකයන් තලාපෙලා දමලා වෘත්තිකයන්ව බිත්තියට හිර කළා වෘත්තිකයන්ගේ බෙල්ල හිර කළා මේ සමස්තයක් විදිහට රටට අවුරුද්දකටම එකතු කරන්න පුළුවන් වෙන්නේ මේ බදු ප්‍රතිපත්තිය ආවත් සමස්තයක් විදිහට අවුරුද්ද රුපියල් බිලියන 8ක් 9ක් කියන්නේ 10 බිලියන 10කට මෙහා පැත්තේ. නමුත් මේ රටේ මහා පරිමාණ බදු වංචා සිද්ධ වෙලා තියෙනවා. අපි පහුගිය කාලේ කතා කළා සීනි බදු වංචාව ගැන, අපි පහුගිය කාලේ කතා කළා සුදු ලුණු වංචාව ගැන, පොල් තෙල් වල වංචාවක් ගැන කතා කළා, මහා බැංකු බැඳුම් කර වංචාවක් කතා කළා. ඉතින් මේ ටික එකතු කරලා බැලුවාම ගණන් හදලා බැලුවාම මේ රටේ වෘත්තිකයන්ගේ බදු ගහන්න ඕනෑට මේ වංචා ටික නැවැත්තුවාම කියලා අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි පහුගිය කාලය තුල පාර්ලිමේන්තු කමිටු හරහා තෙලිදරව් වෙන කාරණේ තමයි එක්ස්පෝර්ට් ඉන්කම් එක රටට එන අපනයන ආදායම ගත්තාම සමස්ත අපනයන ආදායමෙන් 10%ක් 15%ක් උපරිම 20%ක් තමයි රටට එන්නේ. ඊටු 80%ම විදේශවල නතර වෙනවා. ඒතකොට ඒක නිවැරදි කරන රජයක් විදියට මොනවද අරන් තියෙන පියවර? ඒකක්වත් අරගෙන නැහැ හරි ක්‍රියාමාර්ග. විදුලි බල මණ්ඩලයේ පාඩුවට හේතුව විවිධ රජයන්ගත් වැරදි තීන්දුව බව විදුලි බල ඉංජිනේරුවරුන් පෙන්වා දෙනවා. රුපියල් බිලියන 151ක පාඩුව ජනතාව පිට පැටවීම වැරදි බවයි විදුලි ඉංජිනේරුවරුන් පවසන්නේ. ලබන වසරේ සිට වැඩිවීමට යන විදුලි බිලට ජනතාවගේ විරෝධය එල්ල වෙමින් තිබෙනවා. ලබන වසරේ විදුලි බිල 75%-104% ප්‍රමාණයකින් වැඩි කිරීමටයි රජය සූදානම් වන්නේ. ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද හිමිව තිබෙනවා. ඒ විදුලි බල මණ්ඩලය ලබන පාඩුව මුල් කරගෙනයි. කෙසේ වෙතත් මෙලෙස විදුලි බිල වැඩි කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. එසේම විදුලි බල මණ්ඩලය මේ අවස්ථාවේ පාඩු ලබන්නේ නැති බවද පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා. මේ අතර විදුලි ඉංජිනේරුවන් පවසන්නේ විදුලි බල මණ්ඩලයේ බිලියන 150කට වැඩි පාඩුව කිසිසේත් ජනතාව පිට පැටවිය නොහැකි බවයි. 2013 දැන් මේ රටේ ප්‍රධාන පාලකයා කිව්වා 13 ඉඳන් පාඩු ලබනවායි කියලා. අනේ අපි 13 ඉඳන් පාඩු ලබන්නේ නැහැ. ඒක පට්ටපල් බොරුවක්. 2016 න් පස්සේ විතර වගේ තමයි අපි පාඩු ලබන්න ගත්තේ. විදුලිය සම්බන්ධයෙන් පනතක් තියෙනවා. මේ පනත ගැන හරියට හරිහමන් තේරුමක් නැතුව මේ රටේ පාලකයෝ කතා කරනවා. මේ රටේ පාලකයන්ට ඕන ආකාරයට හිතමනාපිට ඒ විදුලි අය ක්‍රමය වෙනස් කරන්න කිසිසේත්ම මේ රටේ නීති අනුව බෑ. ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩු ලබන ආයතනයක් නෙවෙයි. ඒක ඇත්තටම පාඩු කරපු ආයතනයක්. රජයන් අවුරුදු පහෙන් පහට මාරු වෙලා ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති එක එක ආකාරයෙන් වෙනස් කරලා ඉවර වෙලා ඒගොල්ලෝ හිතන හිතන ආකාරයට පැය 24න් දවසෙන් මාසෙන් සකස් කරන්න බෑ. විදුලි පනතේ තියෙන යම් යම් දුර්වල තැන් නිසා අපේ ව්‍යාපෘති කටයුතු කරගන්න ගියාම ලොකු ප්‍රශ්න ඇති වෙනවා. මේක දැන් අපි 3 වතාවකට වැඩිය මතක් කරලා තියෙනවා. විදුලි බල අමාත්‍යාංශයේ බීරි අලියෙක් වගේ තමයි ඉන්නේ ඔක ඇමති මේ ඒ ලේකම්වරයා. ජන පිටා කොමිෂන් සභාව පාරිභෝගිකයා සත් ආයතන දෙසත් බලල තමයි ඒ විදුලි අය ක්‍රමය වැඩි කිරීම හෝ මොනම් ආකාරයේ දෙයක් අඩු කිරීම හෝ දේ කළ යුත්තේ. එහෙම නැතුව රටේ පාලකයන්ට ඒක අත ගහන්න මේ නීතිමය වශයෙන් කිසිම බලයක් නැහැ කියන එක මම පැහැදිලිව කියන්න ඕනේ. බිලියන 157ක් තවදුරටත් මේ රටේ ජනතාව පිට පටවන්න බැහැ පාරිභෝග ජනතාව පිට. රජයක් තියෙන්නේ ඒකයි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 179 වැනි ටෙලිවැකිය. අද හරි වැදගත්. මේ රටක ඉදිරි වසරේ අය සහ වැය තීන්දුව කරන අය වැය ඊයේ සම්මත වුණානේ නේද? අය සහ වැයේ අරමුණ රටක ජනතාව ජීවත් කරවීම, රටක සංවර්ධනයේ ඉදිරියට ගෙන යාම, තියෙන තැනකින් අඩියක් හෝ රට ඔසවා තැබීම නේද? ඒ සඳහා වන බුද්ධිමත් තර්ක විතර්ක ඉදිරිපත් කිරීම නේද? නමුත් අපට තියෙන්නේ ඉතින් එහෙම බුද්ධිමත් තර්ක විතර්ක අහන්ට ලැබෙන පාර්ලිමේන්තුවක් නෙමෙයිනේ නේද? ඒක අපි හැමදාම කියනවනේ නේද?
වෙලාවකට බන වරද්දලා වැඩි බන කියනවා. තා වෙලාවකට වැඩි හිටියන්ට පමණයි කුණු හබ්බ කියනවා. නේද? දැන් අඩුම ගානේ මේ අයවැය ඇතුළේවත්, ඒ කියන්නේ අයවැය ඉදිරිපත් කිරීම ඇතුළේවත් ආර්ථික විශේෂඥ භාවයක් තිබුණේ නැහැ නේද? ඒක නිකම්ම නිකං ඉකොනොමික්ස් අයවැයක් නේද? ඒ කියන්නේ අර හැමදාම ඕක හදන ඇහිඳාස්ලා ටිකක් ඉන්නවනේ. ආන් ඒ උන්දලා තමයි මේ රට බංකොලොත් කිරීමේ කාර්යෙත් බොහෝම වැදගත් කොටසක් ඉෂ්ට කළේ නේද? ඔය සමහර නිලධාරීන් ඉන්නවා තකට තක. ඒ නිසා මේ හැමෝම එකතු වෙලානේ ඕක මේ පාරත් හැදුවේ නේද? දැන් ඉතින් මොනවද ඇහෙන්නේ? ඇහුනේ මොනවද? විකුණන්නට වෙනවා. ජාතික දේපල විකුණනවා කිව්වා නේද? ඒක තමයි ප්‍රධානම සැලැස්ම. හරි අමාරු සැලැස්මක් ඒක. දෙවෙනි සැලැස්ම මේ බදු ගහන්නට වෙනවා. ඕන්න බදු ගහනවා කිව්වා නේද? දිගට හරහට බදු ගහන්න පටන් ගත්තා ගහමින් ඉන්නවා. මොකද්ද ඊළඟ කාරණාව? වැඩි කරන්නට වෙනවා. වැඩි කරන්නට වෙනවා කිව්වා නේද? ඔන්න ඉතින් වැඩි කරන්නට පටන් ගත්තා නේද? අයවැය අතරම ගෑස් වැඩි කළා නේද? විදුලිය ජනවාරි ඉඳලා වැඩි කරන්න හදනවා. දැන් අයවැය සම්මත වුණා විතරයි. පොඩි එකාගේ කිරිපිටි පැකට්ටකටත් අද වැඩේ දුන්නා. ග්‍රෑම් 400 පැකට්ටක රුපියල් 100කට ආසන්න මුදලකින් ඉහළ දැම්මා නේද? දැන් මේ විකුණන්න හදන දේවල් ඇහුවාම අන්තිමටම මේ රටට මොනවද ඉතුරු වෙන්නේ කියන එක ප්‍රශ්නයක් නේද? විදුලි බලය කෑලි 8කට විතර කඩනවලු. හොඳේ කණිජ තෙල් එක 60කට විතර කඩයි ඔය යන හැටියට. ටෙලිකොම් එක, ඉන්ෂුරන්ස් එක ඔය කාට හරි තින් දීලා දාවි නේද? දැනටමත් මේ රට ඇතුලේ රටවල් කිහිපයක්ම තමන්ගේ ආධිපත්‍යයේ පතුරවලා ඉවරයි. ලෝකේ ප්‍රබලම රටවල් කිහිපයක් ඉන්දියාව, චීනය, ඇමරිකාව, ජපානය නේද? ඒගොල්ලන්ට එක එක ජාති ඒවා විකුණලා තියෙන්නේ. අර ජනාධිපති රනිල්ම කිව්වනේ ගැන නේද? හරි අපූරු ප්‍රශ්නයකුත් ඇහුවා. ලෝකේ මිතුරු හතුරු රටවල් ගණනාවක්ම අපේ රට ඇතුලේ ඉන්නවලු. එයාටත් පුදුමයිලු. මේ රට ඇතුලේ මේ ලෝක යුද්ධයක් ඇති වෙන්නේ නැත්තේ ඇයි කියලා නේද? අහන්නකෝ ඒ කතාව. දැන් මේ එකම භූමියේ ඉන්දියාව ඉන්නවා, ජපානය ඉන්නවා, ඇමරිකාව ඉන්නවා, චීනය ඉන්නවා, පකිස්තාන ඉන්නවා. දැන් මේ ලෝක යුද්ධයක් ඇති වුණේ නොනැසිතේ තමයි ලොකුම දේ මෙතන. අපිට කියන්න තියෙන්නේ එයා වික්කත්, ඔයා වික්කත්, හෙට ඔය දෙන්නම එකතු වෙලා වික්කත්, වික්කොත් වික්කම කියලා තමයි. හොඳේ ඔය හතුරු මිතුරු රාජ්‍යයන් ටික විකලා විකලා යාවි. හොඳේ දැනටමත් චීන ණය උගල අපව විකමින් විකමින් හප කරමින් ඉන්නේ. හොඳේ දැන් ලොකුම ප්‍රශ්නේ මේ විකන්නේ, මේ හප කරන්නේ අපිව, ඔවුනේ මේ රටේ සාමාන්‍ය ජනතාවව, සාමාන්‍ය මිනිස්සුන්ව තමයි හැමෝම ඔහෙලත් එක්ක එකතු වෙලා විකල හප කරමින් ඉන්නේ. 1948 ඔය සුද්දා ටිකක් විකලගේ දවසේ ඉඳලා හොඳටම විකන්නේ තමුන්ලා. හොඳේ DS ලා, ඩඩ්ඩිලා, SWRD, බණ්ඩාරනායකලා වැනි ඔය කීප දෙනාට පස්සේ ආව හැම කෙනෙක්ම අපේ රට හරි අපූර්වට විකුණන්න ගත්තා, විකන්ට දුන්නා. හොඳේ දැන් ඔය රනිල් රාජපක්ෂ ආණ්ඩුව උරා බොන්නේ මේ රටේ අන්තිම ලේ බිඳුව. අද ඔය විකුණන්න හදන්නේ අපේ අන්තිම ලේ බිඳුව. අපට කියන්න තියෙන්නේ මේවා විකුණලා ඩොලර් බිලියන 3-4ක් හොයාගෙන ඔහෙලා මේ රට හදන විදිය කියන්නකො ඉතින්. මේ රට අර 48 දී සංවර්ධිත රාජ්‍යයක් කරන මාර පුත්‍ර දර්ශනය තේරුම් කරන්නකො. මෙන්න මෙහෙමයි කරන්න කියලා නේද? දැන් බලන්ට විදුලිය වැඩි කරන්න ඕනේ කිව්වනේ නේද? වැඩි කළා මදිත් කිව්වා. මේ කවුද කියන්නේ? රටේ නායකයා නේද? අම්මපා රනිල් වික්‍රමසිංහ අපේ ජනාධිපතිද, එහෙමත් නැත්නම් අදානි කොම්පැනිය සභාපතිද කියලා සැක හිතෙනවා. එහෙමත් නැත්නම් ඉන්දියාවේ කොටස්කාරයෙක්ද කියන එක ගැන අය අමුතුවෙන් ප්‍රශ්න කරන්නටම වෙනවා නේද? ඔය අහන්නකො මිල වැඩි කරන එක ගැන කියපු කතාව. මේ අවුරුද්දේ අපි අගෝස්තු මාසේ වැඩි කරා. ඒත් ඒක මදි. දැන් තව බිලියන 151 අලාභයක් ලැබෙන්න තියෙනවා. අපේ සම්පූර්ණයෙන්ම අලාභය 2013 ඉඳන් බිලියන 300යි. දැන් බලන්නකො මේ ඔය විදුලි බිල වැඩි කිරීමට ඔය විරුද්ධව කතා කරනවානේ ජනකරත්නායක. ජනකරත්නායක කියන්නේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිනේ නේද? දැන් බලන්නකෝ ජනාධිපති එයා ගැන කිව්ව කතාව. හරිද? මේක නිකන් හිට්ලර්ගේ වගේ කතාවක් නේ නේද? ඒ කියන්නේ විදුලි බලය වැඩි වුණාම එතුමාගේ වියදම් වැඩි වෙනවා. දැන් එතුමාට කරන්න තිබුණේ කොමිසමේ කියන්න මට මේක බලපානවා. මං සමාගමේ සභාපති, මේක වැඩි වුණොත් මං බලපානවා, ඒ නිසා කරුණාකරලා මං මේ රැස්වීමට එන්නේ නැහැ කියලා. ආ, එයාට බිස්නස් තියෙනවලු. එතකොට එයාගේ ලයිට් බිල වැඩි වෙන හින්දලු ජනකරත්නායක විරුද්ධ. මටත් කොම්පැනියක් තිබුණා නම් මටත් එහෙම දැනෙයිලු. අහන්නකෝ. මටත් එහෙම එකක් තියෙනවා. මමත් කැමති වෙන්නේ විදුලි බලය වැඩි. දැන් ගෙදරක එහෙම වෙනවා නම් ඒකත් දැනෙනවලු. ඈ
මට ගයක් නෑනි ඔන්න අහන්න මම ගෙදෙට මට දැන් ගයක් නෑ ඉතින් මට ප්‍රශ්නයක් නෑ ඔබට ගයක් නැති වුණාට ජනාධිපති රනිල් රාජපක්ෂලට රටක් ඕනේ නැති වුණාට අපිට රටක් ඕනේ ඔව් අපේ රටේ දරුවන්ට රටක් ඕනේ දැන් තේරෙනවද මේ කාවද පත් කරගෙන තියෙන්නේ කියලා මේ රාජපක්ෂලගේ කපාපු පළුවනේ නේද මේ අය දැන් ඉන්නේ වයස 70යි 80යි අතර නේද මේ උන්දලට තව අවුරුදු 30 40ක් රටක් කරනවා තියා ජීවත් වෙන්නවත් බැරි වේවි කොහොමද මේ 100 ගණන් පැනලත් රට හදන්න දහදන්නේ ඒ නිසා අද අතට අහුවෙන දෙයක් විකුණලා හොරකම් කරලා ඉතුරු ටිකත් සැප විඳලා අපේ අන්තිම ලේ බිඳුවත් විකුණලා යන්න හදන්නේ කියලා දැන්වත් තේරුම් ගන්න කියලා මේ රටේ සියලුම සමස්ත රටවැසියන්ගෙම අද ටෙලිවැකිය ඉල්ලා සිටිනවා ආනයනික කිරිපිටි වර්ග කිහිපයක මිල අද සිට ඉහළ දමා තිබෙනවා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1040ක් දක්වා ඉහළ දැමූ බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමේ සමාජික ලක්ෂ්මන් වීරසූරිය පවසන්නේ තමන් කිරිපිටි මිල ඉහළ දාන්නේ නැති බව මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා පවසනවා දරුවන්ට කිරිපිටි උගුරක් පවා ගන්න බැරි දෙමව්පියන් කිරිපිටි මිල ඉහළ දාන්නන්ට සාප ඉල්ලනවා මිල ගණන් වෙනස් වීමට ප්‍රධාන හේතු වෙලා තිබුණේ සමාජ ආරක්ෂණ බද්ධ සිර දෙකමාරකින් එකතු වෙලා තියෙන ඇසුරුමක මිල දැන් රුපියල් 26ක් විතර වැඩි වෙලා තියෙනවා පර්ස් බොක්සර්ස් කොම මිල වැඩිවීමක් වෙලා තියෙනවා ඉතින් මේ මිල වැඩිවීම අනුව මිල සංශෝධනය කළා තියෙන්නේ ඉතින් රුපියල් 203ට ඩොලර් එක තීද්ද ගෙනාපු කිරිපිටි වලට දැන් ගෙවන්න වෙලා තියෙන්නේ 370ට අති විශාල පාඩුවක් කිරිපිටි සමාගම් සියල්ලම දරාගෙන තියෙනවා මිල වැඩිවීම පොදුවේ ග්‍රෑම් 400කට 80කින් විතර මිල වැඩිවීමක් වෙලා නව මිල ගණන් යටතේ ආනයනික කිරිපිටි ග්‍රෑම් හයිලන්ඩ් කිරිපිටිවල මිල කිසිදු ආකාරයක වැඩිවීමක් මේ අවස්ථාවේ සිද්ධ කරන්නේ නැහැ. ඇසුරුම් වර්ග ආනයන කිරීමේදී අපට ඉහළ මිලක් දැරීමට සිදු තිබෙනවා. හැබැයි අපි මේ වෙනකොට කළ ඇසුරුම් ක්‍රම අපි වෙනස් කරමින් පාරිභෝගිකයාට ඒ බර දරන්න නොදී ඒ ඇසුරුම් සඳහා භාවිතා කරන ද්‍රව්‍ය වෙනස් කරලා වෙනස් ඇසුරුම් වලින් අපිට ඒ මිල පවත්වාගෙන යෑමට අපි අවශ්‍ය කටයුතු මේ වෙනකොට සලස්වලා තියෙනවා. ඒ නව ඇසුරුමෙන් අපිට සපයන්න පුළුවන් කමක් ලැබෙයි. එතකොට වෙළඳපළේ අපි පාරිභෝගිකයාට පැරණි මිලටම නව ඇසුරුමකින් අපි කිරිපිටි වෙළඳපළට සැපයු මේ වෙනකොට සලස්වලා තියෙනවා. පිටි ඉහළ යාම සම්බන්ධව ජනතාව පළකලේ මෙවන් අදහස්. ඔව් මන්දපෝෂණ ඇදේ මම අර බර නිමුළු දිනකින් ඕනනම් උසංග වල පෙන්නන්න දරුවෝ දෙන්න. ඔව් ඒ ළමයි දෙන්න බොන්නම සිරලක් ගන්න ඕනේ ළමට පිටි ගන්න ඕනේ. කොයින් කියලා ගන්න දෙන්න. ඉතින් අපිට කවුද දෙන්නේ වැඩි වෙන ගන්න සල්ලි? අපිට රස්සාවල් නැහැ මුකුත් නැහැ හම්බ කර ගන්න විදියක් නැහැ. අපිට කන්න විදියක් නැහැ. අපි මොනවා කියලා කරන්නද? ඊයොත් අපි ළමයින්ට ඉස්සර දෙවේලක් දෙනවා කිරිපිටි. දැන් එක වේලයි දෙන්නේ උදේට විතර ප්ලේන්ටි තමයි වක්කලා බොන්නේ ඔක්කොම ලයිකොත් ගාන වැඩි. කිරිපිටි දි ගන්න ළමයින්ට එක වේලයි දෙන්නේ අපිට කිරි ටිකක් දාලා තේ ටිකක් බොන්න හරි ආසයි බොන්න විදියක් වත්කමක් නැහැ හැමදේම ගණන්නේ අන්දත් ඉතින් ගණන් වැඩි වෙලා කියනමනේ පින් සෑහෙන දුකක් දෙනවා කිරි පිටි ටිකක් බොන්න ඔව් ඉතින් අපේ ළමයි අඬා වැටෙනවා අපිට නිකන් තේපා කිරිතේ ඕනේ කියලා අපිට දෙන්න විදියක් නැහැ අපිට වත්කමක් නැහැ ගයිගින් ගණන් දීලා අරන් දෙන්න කොහොම තමයි ඉතින් අපේ ජීවිතේ කිරි පිටි ඉතර නෙවෙයි හැමදේම එහෙම තමයි අපි මේ ටික ගන්න ගිහිල්ලා පොලිමේ සෑහෙන දුක් විඳිනවා අද මේ රේගු ඉතිහාසයේ කළ දැවැන්තම රන් වැටලීම අද පෙරවරුවේ කටුනායකින් වාර්තා වුණා. අත්තනංගෝටගත් 4 දිනක සතුව රුපියල් කෝටි 40ක රන් ආභරණ සහ රත්තරන් කුඩු තිබූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ. ब्रेको मद्रव्य पालन अंशे विसिन इंदियावे चेन्नाई नुवरसीट पेमिनी श्रीलांकी कीम सिवदेनको व्रेकु परिश्रेतुलदी परिक्षावट लक्करतिबनवा परिक्षा किरीमेदी ओंगे बैग्यंटुल संगवातिबु व्रन आबरन द्रवलेस सकस्करनलद रन कुडु विशाल प्रमाण्यक सोयागेनीमट हैकिवीतिबनवा व्रन आबरन इता सूक्ष्मलेस हंदुरागेनीमट नोहैकिवनसे वर्ण गन्वातिबु अतर व्रन कुडु संगवीमट पहसुवनसे टैबलेट आकारयट सकसातिबुना तवद व्रन कुडु सूक्ष्मलेस आलेपकरनलद एंदुम टिकक सोयागेनीमटद हैकि වියති අතර සොයා ගන්නා ලද රත්රන් වල සම්පූර්ණ බර කිලෝ 22කට අසන්නයි වටිනාකම රුපියල් මිලියන 400ක් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. සියත රාත්‍රී පුවත් විකාශය එලෙසින් නිමවටපත් වෙනවා යලිත් අප ඔබ හමුවන්නේ හෙට උදෑසන පුවත් විකාශය සමගින් ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.